ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල කොවිඩ් ව්‍යාප්තිය හමුවේ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ දින නියමයකින් තොරව වසා තමයි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තාසාදිතින් කිහිප දෙනෙකු හමු වෙයි ඊයේ දිනේට කොවිඩ් මරණ 8ක් මියගිය අය අතර 27 හැවිරිදි තරුණෙක් විදේශීය ආයෝජන ගැන සතුට පළ කරන මංගල कोविड वसंगत तत्वे हमुए सर ऊ व्यापार गेने जावी पे नायक अनुर पहदिली कराई पार्लिमेंटो याली हेट सह अनिद्दा रेस्वीमर तीरने कराई नव कोविड प्रभेद्यक इदिरी सति किहिपे तुल अमेरिकाव कलमुनु एति बवट एरट सौख्यांश वली नानतुरु हेंगवीमाक प्रथमेन देशीय पुआत පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම අද පෙරවරුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැත්ුණා. ඒ කථානායක මහින්දයා පාබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර පවතින තත්ත්වයේ හමුවේ හෙට සහ අනිද්දා යන දෙදින තුල පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතා සඳහන් කළේ. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළුව කාර්ය මණ්ඩල සාමාජිකයන් 943 දෙනෙකුට PCR පරීක්ෂණ සිදු කළ බවද පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා. COVID-19 වසංගතයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මේ වන විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කාර්යමණ්ඩල සාමාජිකයන් ඇතුළු 943 දෙනෙකුට PCR පරීක්ෂණ සිදු කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 32 දෙනෙකුද මීට අයත් වන අතර ඉතිරි 911 දෙනා පාර්ලිමේන්තු කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් බවයි වාර්තා වන්නේ. PCR පරීක්ෂණ සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 32 දෙනා අතුරින් කිසිවෙකුට COVID-19 වෛරසය ආසාදනය වී නොමැති අතර ඉතිරි 911 හින් පුද්ගලයන් 9 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. එම ආසාදිතයින් අතර කාර්යමණ්ඩල සමාජිකයන් සිව් දෙනෙක්, පාර්ලිමේන්තුවේ අනිකුත් කාර්යාල සමාජිකයන් එක් අයෙකු සහ ආරක්ෂක අංශ සමාජිකයන් සිව් දෙනෙක් ඇතුළත් වන බවයි පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ වන විට රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අමාත්‍ය වාසුදේව නානායකර යන මහත්වරුන් COVID-19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන අතර ඒ අනුව වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් සංඛ්‍යාව 30 දෙනෙක්. මේ අතර පසුගිය 13 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම අද පෙරවරුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව කථානායක මහින්දයා පාබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ුණා. ඒ සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ගේද සහභාගීත්වයෙන්. ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 8ක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. මියගිය පිරිස අතර වයස අවුරුදු 27ක පිරිමි පුද්ගලයෙක්ද වනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 264ක් දක්වා ඉහළ ගියා. මෙතර කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් සමග අනුරාධපුරයේ භික්ෂු විශ්වවිද්‍යාලයේ අද සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පියවර ගත්තා. අනුරාධපුර භික්ෂු විද්‍යාලය අද සිට දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දමා තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ 5 දිනකට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ. අනත්‍යන කාර්ය මණ්ඩලයේ සමාජිකයන් සිව් දිනකට සහ පරිපාලන අංශයේ එක් සමාජිකයෙකුට මෙලෙස කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවයි විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කළේ. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ සන්නිවේදන සහ කලමනාකරණ අධ්‍යයන පිටේ සිසුන් 3 දිනකට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මෙම ආසාදිතයින් පසුගිය දින කිහිපය තුළදී හඳුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රතිකාර කටයුතු සඳහා යොමු කර ඇත්තේ අද උදැසනයි. මෙලෙස ආසාදිතයින් වාර්තා වීමත් සමග විශ්වවිද්‍යාල පාලන අධිකාරිය ඒ සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති බවයි විශ්වවිද්‍යාල සිසුන් චෝදනා කරන්නේ. වවුනියා වරෝහලේ සේවය කළ කාර්යමණ්ඩල සමාජිකයන් දෙදෙනෙකු හට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව තහවුරු වී තිබෙනවා. වවුනියා වරෝහලේ සාත්තු සේවකයෙකුට සහ රෝහල් කාර්යමණ්ඩලයේ සේවය කළ කලමනාකරණ සහකාරවරියක් හට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවටයි වාර්තා වුණේ.
අලුත්ගම පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බවට තහවුරු වුණා. පසුගියදා දර්ගානගරයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී මේ බව තහවුරු වූ බවයි ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. ආසාදිතීන් වාර්තා වීමත් සමග අලුත්ගම පොලිසියේ නිලධාරීන් 14 දෙනෙකුද මෙවැනි විට නිරෝධායන සඳහා යොමු කර තිබෙනවා. ඊයේ දිනේදී ගාල්ල ප්‍රදේශයෙන් ආසාදිතීන් 28 දෙනෙකු තහවුරු වූ බව ගාල්ල සෞඛ්‍ය බලධාරීන් පවසනවා. අදාළ ආසාදිතීන් බලපිටිය බෝපේ පොත්තල ගාල්ල සහ හබරදුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ. මෙතර දක්ෂිණ දිවේගී මාර්ගයේ පින්නදුව පිටවන ස්ථානයේ බස්නාහිර පළාතෙන් පිටවන පුත්කලින් සොයා සිදු කළ ආඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් එක් කොවිඩ් ආසාදිතයෙකු තහවුරු වී තිබෙනවා. එම පුත්කලයා ඉමදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් මරණ 8ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස්තේ කොළොන්නරුව, බොරැල්ල, කොළඹ අට, උඩුපුස්සැල්ලව, කෑගල්ල, දෙහිවල, පොළොන්නරුව සහ උඩුදුම්බර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. ඊයේ දින තහවුරු වූ මරණ අතර වයස අවුරුදු 27ක පිරිමි පුත්කලෙක්ද ඇතුළත්. ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 264ක් දක්වා ඉහළ ගියා. වවුනියව නගරයෙන් කොවිඩ් ආසාදිත පුත්කලින් පිරිසක් වාර්තා වීමත් සමග පළමු පාසල් වාරය වෙනුවෙන් විවෘතන වූ වවුනියව නගරයේ පිහිටි ප්‍රධාන පාසල් 7 අද උදෑසන සිට යලි විවෘත කළ බව වවුනියව කලාප අධ්‍යාපන කාර්යාලය පවසනවා. වවුනියව නගරයේ ප්‍රධාන පාසල් 7ක් හැරුණු කොට අනෙකුත් සියලු පාසල් මීට පෙර රජයේ උපදෙස් මත විවෘත කෙරුණා. මෙතර කොවිඩ් ආසාදිතින් වර්ධා වීමත් සමග වසා දැමුණු වවුනියව නගරයේ මාර්ග කිහිපයක් සහ සංචරණ සීමා පනවා තිබූ ප්‍රදේශයක් අද උදෑසන සිට නැවත විවෘත කර තිබුණා. කොවිඩ් ආසාදිතින් බහුලව වර්තා වූ වවුනියව නගරයේ බසාර් වීදිය, ධර්මලිංගම් වීදිය, මාකට් වීදිය, කන්දසාමි කෝවිල් වීදිය, මිල් වීදිය යන වීදි හැරුණු කොට නගරයේ අනෙකුත් මාර්ග මෙලෙස නැවත විවෘත කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. වවුනියව දිස්ත්‍රික්කය තුලින් කොවිඩ් ආසාදිතින් 201 දෙනෙකු වර්තා වී ඇති අතර වවුනියව පට්ටංචි චුර්ගම්මානේ කේන්ද්‍ර කර ගනිමින් කොවිඩ් ව්‍යාප්තිය සිදු වුණා. ඒ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 763 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතුරින් පුත්කලින් 749 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ දේශීය වශයෙන්. ඒ දින වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 241ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 210ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 257 දෙනා වාර්තා වී තිබුණේ දිවයිනේ සසු දිස්ත්‍රික්කවලින්. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 53000 සීමාව ඉක්මවා ගියා. එම සංඛ්‍යාව 53062ක්. ඒ අතුරින් පුත්කලින් 45171 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තව දුරටත් වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 7627 දෙනෙකු පමණයි. දශක ගණනාවක් පුරාවට මෙරට ජනතාවට ආණ්ඩු පිහිටුවමින් පාලනයන් ගණනාවක් බලයට පත් කළද ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කිරීමට එම කිසිදු පාලනයක් කටයුතු කර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර මහතා පවසනවා. ඒ හෝමාගම ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් දශක ගණනාවක් තිස්සේ මේ රටේ ජනතාව ආණ්ඩු හදනවා, මේ රටේ ජනතාව ආණ්ඩු පෙරලනවා, මේ රටේ ජනතාව නායකයෝ ගේනවා, මේ රටේ ජනතාව නායකයෝ මාරු කරනවා. හැබැයි දශක ගණනාවක් තිස්සේ නායකයෝ ගණනාවක් ගෙනත් තිබුණා, දශක ගණනාවක් තිස්සේ පාලනයන් ගණනාවක් ගෙනත් තිබුණත් හැම විටම ඒ පාලනය සහ එම නායකයන් ගෙනීමට දායක වූ ජනතාව පරාද වී තිබේ. මහජනයාගේ ධනය හොර පාරවල් වලින් තමන්ගේ ව්‍යාපාරිකයන් අතට පවරන සලස්මක් මේ ආණ්ඩු ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මේ කොවිඩ් වසංගත තත්ත්වයතුල මොනවද තිබුණේ? බිස්නස් ගොඩක් බිස්නස් කඩාවැටෙනවා. හැබැයි ඉදිරියට ගියපු බිස්නස් තිබුණා. මොනවද ඉදිරියට ගිය බිස්නස්? නිරෝධායනී හොඳ බිස්නස් එකක්. පිට රටෙන් එන විදේශිකයෙකුට කාමරයකට රුපියල් 15000යි දින 14ක් නිරෝධායන වෙන්න ඕන. 210000ක් යනවා. කෑමක ගෙන දෙන කඩෙන් රුපියල් 100 205ට කඩෙන් කෑමක අදලා දොරමුල්ල තියලා යනවා. ඒ නිරෝධායන කරන මධ්‍යස්ථාන වලට ඒ අය ප්‍රවාහණය කිරීම බිස්නස් එකක්. කාගේ බස් සමාගමෙන්ද ප්‍රවාහණය කරේ? හෝටල් ගැන කතා කරනවා වගේම මේ නිරෝධායන සෙන්ටර් වලට සෙනග ඇදපු බස් කාගේ සමාගමෙද කියලා කියන්නේ. බිස්නස් එක එතන. කොවිඩ් වසංගත තත්ත්වයකට තව බිස්නස් එකක් තියෙනවා. මොකද්ද? සැනිටයිසර්. ඊළඟ ඇන්ටිජන් ටෙස්ට් කිට් ගේන එක. ඒක බිස්නස් එකක්. ඒතර කොවිඩ් එක ඇතුළේ ඇති වෙලා තියෙන බිස්නස් ටිකත් ඒගොල්ලෝගේ අතේ. ජනතාව නොවැම්බර් මාසේ ඡන්දෙ දුන්නේ මේකට. අන්න ජනතාව අපේක්ෂා කරන වංචාව දූෂණය නතර කරන පාලනයක් ඒ වෙනුවට සිදු වී තිබෙන දේ තමයි වංචාව දූෂණයට අනුබල දෙන, රැකවරණ දෙන, ආරක්ෂාව දෙන පාලනයක් ගොඩනගී තිබෙනවා. ජනතාව පරාදයි, ජාවාරම්කාරයෝ දිනු.
පසුගිය ආණ්ඩුව මෙන් වත්මන් ආණ්ඩුව දේශපාලන පරිගැණීම් සිදු නොකළ බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා. ඒ රඹු කරන ප්‍රදේශයේ පැවති කාන්තා සම්මේලනයකට එක් වෙමින් අපි දේශපාලන පරිගැණීම් ගත්තේ නැහැ. මැති අමතිවරු රාශියක් එදා දේශපාලන පරිගැණීම් අරග කරලා ඉරේ ගියා. එදා නොයෙකුත් චෝදනා වලට සමහරක් අයව එදා සිරගත කරා. ඒ නිසා අපි විශේෂයෙන්ම අපි කියනවා මේ රටේ සමාජ මාධ්‍ය තුල ගිහිලා මාධ්‍යර කතා කරලා විපක්ෂය සමග ජනබලවේගය වගේම ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ ඉන්න කණ්ඩායම අපදුන්න නම් කියයි නීතිය සාධාරණ කියලා රන්ජන් රාමනායක සිරගත කරාපුවම කියනවා මේකේ ගැටලු තියෙනවා රන්ජන් රාමනායක සැබෑ වීරයෙක් කියලා. හැබැයි ඇත්ත తත්වය රටේ ජනතාව දන්නවා. විශේෂයෙන්ම කොවිඩ් වසංගතය නිසා නිවසේ ඉඳන් වැඩ කරන ඒ ප්‍රතිශතය එන්න එන්න වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී අපි විශ්වාස කරනවා ඒ කාන්තාවන්ට නිවාසවල ඉඳන් ඒ වැඩ කරන්න ඒ නැත්නම් ඒ රැකියාවේ වැඩ කරන ඒ අවස්ථාවත් රජයක් හැටියට අපි ඒ අවස්ථාව බලන් බොහෝ දුරට ඉඩ කඩ තිබෙනවා. ඒ සංචාරක ව්‍යාපාරයේ යම්සි මට්ටමට අහපව් අපි නගා සිටවන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ සංචාරක ව්‍යාපාරයේ යෙදලා සිටින කණ්ඩායමක් තමයි මේ කාන්තාව. ඒ නිසා අද අපි ගිහිල්ලා බැලුවොත් එහෙම ওই පින්නවල වගේ ප්‍රදේශයේ ඉන්න ඒ වෙළඳන්ට විශාල අපහසුතාවලට මුහුණ පාන්න වෙලා තිබෙනවා. නමුත් අපි දන්නවා දෙවෙනි කාර්තුව තුන්වෙනි කාර්තුව වෙනකොට මේ එන්නතත් ලෝකයේ අනික් රටවලුත් ඒ වගේම ලංකාවත් මේ එන්නත පාවිච්චි කරන්න පටන් ගත්තාන් පස්සේ අපි විශ්වාස කරනවා තුන්වෙනි කාර්තුව වෙනකොට ඒ යථා මට්ටමකටම අපිට එන්න පුළුවන් වෙවි කියලා. විදේශ ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීම රට විකිණීමක් හෝ පාවාදීමක් බව සිතන්නේ රටේ අනාගත සුබසිද්ධියට වැටබඳින අතලොස්සක් දෙනා පමණක් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. එමෙන්ම මේ මහතා වෙඩිදුරටත් ප්‍රකාශ කළේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයන් එක්කර ගැනීම සම්බන්ධයෙන් සැබෑ දේශප්‍රේමියෙක් ලෙස තමා සතුටු වන බවයි. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයන් එකතු කර ගැනීමේ තීන්දුව ගැන මම සැබෑ දේශප්‍රේමියෙක් වශයෙන් ඉතාමත්ම සතුටු වෙනවා. පසුගිය කාලය පුරාම විදේශ ආයෝජකයන් මේ රටේ සංවර්ධනයට එකතු කර ගැනීම රට පාවාදීමක් රට විකිණීමක් දේශද්‍රෝහී ක්‍රියාවක් හැටියට පුන පුනා කියපු දේශපාලන නායකයන් අද එදා මිනිස්සුන්ව රවට්ටන්නට වුන් කිව් බොරු වලින්ම බැටකමින් ඉන්නවා. ඒ බොරු සහ රැවටීම් පාරාවලල්ලක් වෙලා දැන් වුන් හොඳ වැඩක් කරන්න හැදුවත් ඔවුන්වම විනාශ කරන තත්වයකට පත් වෙලා තියෙනවා. ඒක මම කලින් දැනන් හිටියත් අපි ඒ ගැන කලින් කිව්වත් ඒක වෙනවා දැක දැක මට සතුටු වෙන්න බෑ. ඒකට හේතුව අපරට සංවර්ධනය කිරීම සඳහා විදේශ ආයෝජකයන් එකතු කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වීමයි. ආරම්භයේ සිටම වගේ පාඩු පිට දුවපු ශ්‍රී ලංකා ගුවන් ආයතනයේද මුළු ඉතිහාසයේම ලාභ ලබා ගත්තේ විදේශ ආයෝජකයන් සමග හවුල් වූ වසර කීපය තුළ බව යලි සිහිපත් කරන්නට කැමැති. විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීම රට විකිණීමක් හෝ පාවාදීමක් බව සිතන්නේ අප රටේ අනාගත පරම්පරාවේ සුබසිද්ධියට වැටබඳින අතලොස්සක් පමණකි. ඒ ආයතන දියුණු කරන්නට පවත්වා ගන්න ලාභ ලබන්න විසඳුමක් විකල්පයක් යෝජනාවක් ඔවුන් ළඟ නැහැ. පසුගියදා ජනාධිපතිවරයා විසින් විවෘත කරන ලද්දේද එදා ජනතාව නොමග යවමින් සෙල්ලම් ටයර් ෆැක්ටරියක් ලෙස හඳුන්වා දුන් විදේශ ආයෝජනයකි. දේශපාලන වේදිකාවේ පළවු අදහස් කිහිපයක් දැන් අපේ ආණ්ඩුව ඕනෑම පුද්ගලයෙකුට රජයට විරුද්ධව කතා කිරීමේ අවකාශයත් ලබා දීලා තියෙනවා විතරක් නෙවෙයි තමන්ට අවශ්‍ය නම් ජනාධිපතිතුමාට රජයට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්න ඒ සඳහා පූර්ණ නිදහසක් දීලා තියෙනවා මිසක් දුෂ්ටයාගේ චරිතයක් රඟපාන දේශපාලඥයන්ගේ මතවලට හුඟන් දෙන්න සූදානමක් නැහැ. ඕනෑම දෙයක් කතා කරන්න විරුද්ධව කතා කර හැකි තැන තමයි පාර්ලිමේන්තු සභාගර්භය. සභාගර්භය ඇතුලේ කොටාපේ රාජපක්ෂ මහත්මයා ලියාපදිංචි නමේ එක කොටසක් භාවිතා කරා කියලා අපේ රටේ අතිගරු ජනතාවට බොහොම කේන්ති යනවා. මෙන්න මේ කාරණා හරහා අපේ රටේ අද වෙනකොට පුදුම විදිහට බාසනේ නිදහස නැතුලද රංජන් රාමනායකල හිරිය දැන් අපි නෙමෙනේ. ඒක රනිල් වික්‍රමසිංහ 2017 දාපු එකක් පැමිණිල්ලක් නේ. අපි කිසිම සම්බන්ධතාවයක් නැහැ. අපිවත් දැන් මේ හිරේ අපි මොනවා කළා මාස ගණන් අපි හිරේ ගෙවල් වල දැම්මා. මම කවුරුවත් හිරේ යනවට පෞද්ගලිකව නම් කැමති නැහැ. මොකද අපි හිරේ දුක් විඳ මිනිස්සු විදියට.
මේ ව්‍යසනයත් එක්සත් ජාතික පක්ෂ බලය හිටියනම් අපි අනිවාර්යයෙන් මේ වෙන විට එන්නත් කොහෙන්ද ලබා ගන්න ඒ සියල්ලක්ම හදාගෙන අපි මුදලුත් රට ඇතුලෙන් හොයාගෙන මේ වෙනකොට අපි වැඩත් පටන් අරගෙන ඉවරයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ රට ගෙනියන්න වැඩපිළිවෙලක් තිබුණා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා අඩුතරමේ පාර්ලිමේන්තුවටවත් එන්න ඕන නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ මේ රට හදන සැලැස්මක් තියෙන පුජ්ජලෙක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ අලුත් ගමනක් ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා. නමුත් අවාසනාවට වගේ ඒ දේ සිද්ධ වුණේ නැහැ පාර්ලිමේන්තු මැතිවරණයේදීත්. අවාසනාවට වගේ තාමත් එක්සත් ජාතික පක්ෂයේ වෙනස් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. පහුගිය දවසක මම දැක්කා නායකත්වයේ හැර සෙසු නිලතල බොහෝමයක් වෙනස් කරලා තිබෙනවා. මේක හරියට ඉසේරදේට කොට්ටේ මාරු කරනවා වගේ වැඩක්. පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පිහිටි මහවුරුලෑව පුරා විද්‍යා ස්මාරක සහිත භූමිය නීති විරෝධී ලෙස ඩෝසර් කර දැමීම සම්බන්ධයෙන් අප පසුගිය දාසියත ප්‍රවෘත්ති තුළින් අනාවරණය කළා. ඒ අනුව මේ පිළිබඳ තොරතුරු සොයා බැලීම සඳහා විශේෂ භාර රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මේ ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. අනුරාධපුර මුල්යුගයට අයත් බව කියන පලාගල ආණ්ඩියාගල ප්‍රදේශයේ පිහිටි මහ උරුලෑව පුරා විද්‍යා ස්මාරක සහිත භූමිය කිසියම් පිරිසක් විසින් පසුගියදා ඩෝසර් කර තිබුණා. මේ පිළිබඳව සියත අපකල අනාවරණයෙන් අනතුරු විශේෂ භාර රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එම ස්ථානයට පැමිණියා. उपदेश ගිහිලා මේ ඔක්කොම බලපත්‍ර ටික අවලංගු කරවන්න. අපිට ඕනේ කියන්නේ පුරා විද්‍යාවකට. PG ඔය ලෙටර් එකක් ඉෂු කරන්න. මුව ගන්න බැරි නා වැඩක් නැහැ ඕගොල්ලන්ට. මම පැනලා ඉන්නවා කියලා කියන්නේ. ගන්නවා සෙට් කරනවා. එමින්ම මේ වන විට එම භූමියට පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් බලපත්‍ර නිකුත් කර ඇති බවට තහවුරු වී ඇතත් බලපත්‍ර නිකුත් කිරීමේදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොමැති බවට තහවුරු වී තිබෙනවා. प्रादेशी लेखम कार्यालय लिखित दीपू मे भूमि पुरा विद्या प्रश्न හිසට වෙඩිවැදී බරපතල තුවාල ලබා නිකවැව ප්‍රදේශයේ හේනක සිටි වනාලියෙකුට ප්‍රතිකාර කිරීමට නිකවැව වනජීවී කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. හංගල ප්‍රදේශයේ නිවෙස් දෙකකට බාට සොරා ගැනීම සඳහා පුද්ගලෙක් ඇතුළු වීමට උත්සාහ දරන ආකාරය එම නිවෙස්වල සවි කර තිබූ ආරක්ෂිත කැමරාවල මෙලෙස සටහන් වී තිබුණා. කල්මුණි සිට මඩකලපුව දෙසට දහවණේ කළ බස් රථයක් ආරයන්පති ගොවිචන සේවා මධ්‍යස්ථාන කාර්යාලයේ ඉදිරිපිට නවතා තිබූ පෞද්ගලික බස් රථයක පිටුපස ගැටීමෙන් බස් රථ දෙකට සහ ගොවිචන දෙපාර්තමේන්තු කාර්යාලයට හානි සිදුව තිබෙනවා. සේනා දළඹ උවදුර සාර්ථකව පාලනය කරගත හැකි දියර මිශ්‍රණයක් සකස් කිරීමට මහනුවර ප්‍රදේශයේ පදිංචි ධම්මික වත්තිවැව මහතා සමත් වී තිබෙනවා.
එමගින් දලඹු ඕදුර 95කින් මර්ධනය වන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් තහවුරු කර ඇත්තේ. වතුර ලීටර 1කට දිය කර ගන්න ඕනේ ලුණු කුඩු ග්‍රෑම් 3ක්, රෙදි සෝදන කුඩු ග්‍රෑම් 3ක්. ඊට පස්සේ මිරිස් කුඩු ග්‍රෑම් 3ක්. මේ සාදාගත මිශ්‍රණය හොඳට කවලම් කරලා මේකට හිමීට වක් කරන්න ඕනේ කොහොඹ තෙල් මිලිලීටර් 3ක්. ඒක පැය 4ක් ඇතුළත මේ වගාවට ඉසින්න ඕනේ. එතනින් ඉඳලා දවස් 2ක් ඇතුළත සම්පූර්ණයෙන්ම මේ සතා මැරිලා මේ වර්ධුරින් ගැලවෙන්න. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.